Hello, welcome to another video. Hari, ගොඩක් ප්‍රශ්න වගේ අහලා තිබ්බා YouTube එකේ comments වල. ඉතින් මම උත්තර දෙන්න තමයි යන්නේ. මෙහෙමයි මම මේ උත්තර දෙන්නේ මේ රෝම් වලට, okay? Bologna, ඊට පස්සේ Napoli, Catania, එහෙම වෙද්දී Europe පොඩ්ඩක් එහෙට මෙහෙට වෙනස් වෙන්න පුළුවන්. නමුත් සාමාන්‍යයෙන් ඉතින් එකම ගණන් තමයි. හරි, සාමාන්‍ය, okay? Okay, please explain the expenses we have to do first after coming to Italy. For example, student card. Okay, my student card ekata kiyak wat gewanna onne. Student card e kiyanne university eken den ekata kiyak wat gewanna onne. Ewa enroll weddi gewanna ona 150 156ක්. E kiyanne ise ek oya idiripat karana ona ise ek denawa na. Ehema naththam international student කෙනෙක් විදිහට එනවා නම් ලංකාවේ කෙනෙක්ට මම හිතන්නේ යුරෝ 300ක් යන්නේ සපියන්ස් එකයි ඔකේ අනිත් ඒවල ටික ටික වෙනස් තොරවල් ගාතේ වැඩි සෑහෙන්න මම හිතන්නේ 1000ක් ඒ ගණන් යනවා ඉසේ එක පෙන්නුවොත් ඒ කියන්නේ අඩු ආදායම ඒ කියන්නේ සල්ලි අඩුයි කියලා පෙන්නුවොත් 156 යන්නේ යුරෝ හරිද ඔකේ ඊට පස්සේ ඒක ස්ටෝන් කාඩ් එකට නෑ එන්රෝල්මන්ට් එකට යනවා ඒකම ඒක කොහොමත් ඔයාලා මේ ගෙවලා ඉන්න එන්රෝල්මන්ට් එකට ඒ හින්දා ඒක ප්‍රශ්නයක් නැහැ. හරිද පළවෙනි ඉන්ස්ටෝල්මන්ට් එක ගෙවන්න එපා එතකොට ඒක ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ පර්මිස්සන් එකට යනවා. පර්මිස්සන් එකට මට ගියා මට හරියටම මතක නැහැ මට ගියා යුරෝ 100 ගානක් ගියා 130ක් 140ක් වගේ. ඔව් ඒ වගේ යනවා. ඊට පස්සේ මේක තමයි ගොඩක්ම වැදගත් රෙන්ට් එක ඉන්න තැනට ඉන්න තැනට රෙන්ට් එක දිවා හොයාගන්න එක අනුව තමයි ඒක ඩිපෙන්ඩ් වෙන්නේ දැන් මට ගියේ මට එහෙම මම අර ලංකාවේ ගෙදරගෙන හිටියේ එතකොට යාලට එහෙම ඩිපොසිට් එකක් එහෙම දෙන්න ඕනේ නැහැ අඳුරන කට්ටියනේ අඳුරනවා කියන්නේ මට අඳුරන දුන්න කට්ටියනේ එතකොට යාලට එහෙම දෙන්න ඕනේ නැහැ ඕනුන් නැහැ හින්ද මට මාසෙටම යුරෝ 250යි එතකොට මම පළවෙනි මාසෙන් 250 එහෙම දුන්නේ එහෙම නැත්තම් සාමාන්‍යයෙන් ඉන්නවනම් සිකියුරිටි ඩිපොසිට් එකක් තියන්න ඕන ඒ කියන්නේ ඉතාලියේ තනගෝගේ ඉන්නවා නම් ඒතුට ඒකත් සමහර වෙලාවට මාස දෙකක සිකියුරිටි ඩිපොසිට් ඉල්ලනවා ඒතුට යුරෝ 600ක රූම් එකක් වුණොත් ඉතින් මාස දෙකක විතර සිකියුරිටි ඩිපොසිට් ඉල්ලනවා ඒතුට 1200යි ඊට පස්සේ ඉන්න මාසෙට 600යි 600ක් කියලා දැම්මත් හරියද ටිකක් ඈත නමුත් ළඟම ගන්නවනේ යුරෝ 800ක් විතර නා රූම් එකක් 800ක් 900ක් විතර නා කාමරයට ටිකක් දුර ගන්නව නම් ලංකාවේ තනක් නෑ ඉතින් ගණන් අඩුයි කොහොමද 250 300ක් වගේ තමයි යන්නේ මාසෙට ඩිපොසිට් එකත් ලොකු ගණන් ගන්න නෑ ඉතින් ලංකාවේ කට්ටිය ඩිපොසිට් එකත් මම හිතන්නේ යුරෝ 300ක් ගන්නේ right ඊට පස්සේ groceries වලට යුරෝ මාසයක් අපි groceries ගන්නවනේ යුරෝ 100ක් විතර ඇති හරි යුරෝ 100ක් ඇති shape වෙන්න පුළුවන් ෂේප් වෙන්නේ කියන්නේ හොඳට කාලා බීලා ඉන්න පුළුවන්. ඒ කියන්නේ ඔව් අම්බු යුරෝ 100 සීසන් සෑහෙන දෙයක් අම්බු. ඊට පස්සේ බස් සීසන් එකක් ගන්නවා නම් ඒක ඒකත් ඇක්චුලි ඇත්තටම ඩිපෙන්ඩ් වෙනවා මොකද මේ යුරෝ 130ක් විතර යන්නේ ඉසේ එක ඉදිරිපත් කරනවා නම් ඒක මගේ අර වීඩියෝ එකක් තියෙනවා බස් සීසන් එක ගන්න 130ක් මට මතක හැටියට අවුරුද්දටම එහෙම නැත්තම් මාසෙ මාසෙට ගන්නවනේ යුරෝ 30ක් යනවා. ඉසේ එක නැත්තම් යුරෝ 200 ගණක් කරේ 300ක් කරේ යනවා. හරිද? ඉතින් ඒක පොඩ්ඩක් සීන් එකක් තියෙනවා. ඉසේ එක තියනවා නම් ආදායම අඩු වෙනවා. ඒක අඩු කරලා ගන්න පුළුවන්. ස්කෝලර්ෂිප් එක ඇවිල්ලා තියෙනවා නම් එයාලා අඩු කරන අනිවාර්යයෙන්ම යුරෝ 130 යන්නේ මුළු අවුරුද්දට මේක පට්ට ලාභයි. හරිද? මෙට්‍රෝ බස් ඊට පස්සේ මේ රීජනල් ට්‍රේන් සෑහෙන රෝම් ඇතුළේ යන්න පුළුවන් සෑහෙන දුර. හරි. ඊතර ප්‍රශ්න ටිකක් බලමු ටක් ගාලා. Okay, Aya, can't you buy a car for your regular usage? Okay, I think the car is about 1700 euros. Hari, mehmai, car ekak ganna puluwam. Maintain karan gihama thamai paawenne. Yani ganne ka prashnayak ne Europe 8900 dan thiyenawa car nam me ona tara. Ita passe ya maintain karan insurance danna ona, tel gahanna ona, parking hoyannai. අනිත් එක ඩ්‍රයිව් ගන්න ගියාම පාන රෝම් වල මේ ස්පට්ට සෙනගක් ඉන්නේ ඒ වුණාට කාර් එකක් තියනවා නම් ලේසි හරිද ඉතින් අර මෙහෙමයි ඇත්ත කතා කරනවා නම් වියදම කව කරගන්න පුළුවන් නම් කාර් එකක් ගන්න එක පට්ට ලේසි හරිද නැත්තම් බුරුවට කියනවා ට්‍රැෆික් තියනවා කිය ඒක නිකම්
්‍රික් තියෙනවා තමා යනාට එකක සල්ලි තියෙනන ඉතින් කාරකක් ගන්න එක ඇතන හොඳයි. හයිර ප්‍රශ්න තමා ඉතින් අර මේ කාරකක් ගන්න පුළුවන් අරගන මේටේන් සොල්ට තමා ඉතින් මේකත් කරගන්න පුළුවන් ඉතින්. නමුත් ඒකට ඉතින් ඔයි ඉන්සුරන්ස් දාන්න ඕනා තෙල් ගහන්න ඕන ඉතින් වගේ විස්තර ගොඩක් තියෙනනේ. හමනත් ඇති කාරක් ගන්න එක මහලකුද යන්නෙමේ කැමති නම් ගන්න පුළුවන් එක ප්‍රශ්නනෑ ගිල්ලෝ යුරෝප් දහක් විතරදී නැතම් බයිකයක් ගන්න පුළුවන් යුරෝ පංහයිසිකට බයිකයක් ගන්න බයික පොඩක් කන්වීනියන්ට මේ කාරයකට වඩා මෙහෙම ඇද මෙහිය දැ ලංකාව කාරකක් තින ගැන එන්න සිීන්න එකක්න මේ කාරකක් තින ගැන තිච්චර එහෙම සිීන්න කරන්න මේති ඔන්න ගන්න පුළුවන්ති හෙට වුණත් ගන්න පුළුවන් ඉති වුණට මේටේන්සුන්ට ගොඩක් ගණන් යන මුකද දෙන් අපිට ස්ටේබල් ලින්කම්ම එකක් නෑන ඩිපෙන්ඩෙන්නේ තනිකර ස්කොලජිපෙන් තකට ඒක හරියට බැලස් කරගන්න පැහම නැත්න අපි ජොබ්යක් කරනන එහෙම කරනන පට්ටම ලේසි පලනි මාසම ගිල්ල කාරකක්ගන්න පුළුව තෙරම ඒ අයිති ඕකේ මහිතඒටික තමාවෙන්ඩ ඕකේ ල මට කලියන්න ේෂන් ශිප් ඕනද ඉටලි වල නැන ඒකනන්ට අපිටන කලන් ගැන මෙහ වෙල්ල මෙ පමිස් of ස්ටේ ගැන පර්මෙස්සෝ ජෝර් නොක තියෙනන මෙ කලන් තිදිහට වැටන කියන ස්ටන් කෙනෙක් තිරතම ගන් සිටිසන් ශිප්ක ඕන්න ඕකේ ඒක විසිටක් වනෙනෙක් ඉටලියල මිඩිසින් ගන්න පුලුවන් කිසි ප්‍රශ්යන ගන්න පුල ඒ කිසිම ප්‍රශ්නයන්න ඒජික මම ඒජය ගැන විඩියක් කරන්න ඕන වෙනමම ගොඩක් අහන ප්‍රශ්නයක් මටත් විසි පහයි ඒක මාර ප්‍රශ්නයක් ඒ කියන්නේ වදන්නේ ඇයිද කියලා අපේ කෝසක ඉන්නා විසියට විසි නමිය තියවුණුත් තින්න ඒ විසි ඇවරේජය කියන්නේ විසි දෙක විසි පහ විසි හයන්නේ වගේ තම ඇවරේජයති ගොඩක් දහනමේ වුණු තින්න දහනම නුත් තින්න දහටනුත් තින්න විසියුණු තින්න ගොඩක් ඇවරේජක යන්න විසි දෙක විසි පහ වගේ යන්නේ වගේ ගට්ටිතම ගොඩක් නිදේක ප්‍රශ්නයන්න යනේමද ලංකායවුන්ට එක විකාර ඔලු තින මගේ ගැන විඩියක් කරන්න වෙනවා මේ කිසිම ප්‍රශ්නයන්නේ එහෙම ඒ කිසිම ප්‍රශ්නයන්නේ ඒ කාටත් අදාලත්නෑ කවුරුත් එහෙම අදාලනය කාටත් ඒක මේ ඒ කිසිම ප්‍රශ්නය කිසිම ප්‍රශ්නයක් කරගන්න පා තමන් කැමතිදී කරන්න පුළුව එක තම ඩිමොක්‍රසික කියන ්‍රීඩම් මන් දන්න ඇති මන ලංකාව මාංසිකත හැදිල තින දී මුකද දැකලනෑ නති ලංකාව බයින්නත් බැති මේ එහෙම එකගේව කියනුන්ට මුකදුන් දැකලනෑ අන්නේ එකයි හෝකේ ඒකනම බෙනම් විඩියක් කරන්න හරි අච්චර තමා අම්බ වනා ඩියටක් කිය බයි මනහරිතිනන කමෙන්ට් එකක් දන්න ඕකේ එච්චරයි බයි.